ප්‍රාසතිහ ලැබෙනවන්නේ නේද? එතකොට අපි බලමු ඒවා එකිනෙක සාකච්ඡා කරලා පින්තූරත් බලමු. ඔයාලා මයික් එක මියුට් කරගෙන අහගෙන ඉන්න හොඳේ. රයිට්. එහෙනම් ඔක්කොට ටික අපි බලමු. මේ මීට කලබල නැතුව සාකච්ඡා කරගෙන යමු. රන්නේ හැදෙන ආහාර වර්ග කොනි මෙතන මුලින්ම තියෙන්නේ කරල් ලෙස හැදෙන ආහාර වර්ගයක් වන්නේ කරල් නම් පුතේ කොස් කරල් බඩේරිංගු 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 පටක්කා කරල් හැදෙන්නේ නැහැ නේද බඩේරිංගු ඔව් ඊළඟ බඩේරිංගු වඩා ඉක්මනින්ම පැලවෙන බීජයක් වන්නේ ඉක්මනින් ඔව් පුතේ මොනවද මුංගට දැන් ඔයාලා මයික් එක මියුට් කරගන්න ඔයාලා කතා කරන්න එපා උමනා නේද මම උත්තර කියන්නම් වඩා තික්මණින් පැලවෙන බීජයක් වන්නේ මුංගට කජු එහෙම ගොඩක් මේ එහෙම පැලවෙන්නේ නැහැ ටිකක් මොකද කජු වල මදේ ඇටේ හයියනේ වටේ තියෙන පොත්ත නේද පොත්ත හයියේවයි ශක්තිමත් මේ ඔක්කොත් ශක්තිමත් නම් පැලවෙන්නේ ටිකක් කල් ගිහිල්ලා. අඹවලත් එහෙමයිනේ. නේද? මුං ඇටවල පොත්ත ශක්තිමත් බව අඩුයි. ඉක්මනටම පැලවෙනවා. සාමාන්‍යයෙන් දැන් උදේ දැම්මොත් හවස් වෙනකොට මුල් ඇවිල්ලා. නේද? ශාක පත්‍ර කහ පැහැය ගැනීමට හේතුවක් වන්නේ කහ පැහැති වෙන්නේ පුතේ හිරුවෙලිය නොලැබීමෙන්. හිරුවෙලිය නොලැබීම. ඔයාලට මේකට පොඩි ක්‍රියාකාරකමක් කරන්න බලන්න පුළුවන්. නේද? පොඩි අපිට වළඳක් අරගෙන පරණ වළඳක් කිරි හට්ටියක් වගේකින් තනකොළ 20ක් වහලා තියන්නකෝ දවස් දෙක තුනකින් බලන්න දැන් තනකොළ වහලා තිබුණාට පස්සේ මේ ඉරුවෙලිය වැටෙන්න විදියක් නැහැ නේද එතකොට දවස් දෙක තුනකින් මෑලි වෙනවා ආපාට වෙලා තියෙයි ආපාට වෙලා තියෙයි පරිසරයේ වෙනස් වීම පිළිබඳ දැනුවත් කිරීම කරන සතේ නොවන්නේ මෙන්න මෙතන රවුම් කරගන්න තියෙනවා අරට නොවන්නේ කියන්නේ ඔ නොවන කේනා තලගොයා නේද තලගොයා තමයි නොවන්නේ වැහිලිහිනියා පුතේ වැස්ස ගැන දැනුවත් කරනවනේ කුකුලා උදේ වුණා කියලා නේද උදේ දැන් එළි වෙලා කියලා එයා දැනුවත් කරනවා අපට ඕන නොවන්නේ නොවන්නේ කියලා ඒකට මම මේක රවුම් කරගන්න කිව්වේ නොවන්නේ තලගොයා. තලගොයාගෙන් එහෙම මේ දැනුවත් කිරීමක් එයා කරන්නේ නැහැ. තලගොයා. තලගොයා. හොඳයි. අපි ඔය ටිකට අදාළ මේ පින්තූර බලන්න. නෑ අන්න වව්. රයිට් අපි මේ පින්තූර ටික පොඩ්ඩක් බලමු. මේ ප්‍රශ්න ටිකට අදාළ. ඔව් මේ තියෙන්නේ නේද බඩේරිංගු කරලක්නේ. වටක්කා කරලක්ද නෑ ගෙඩියක්. මේ බඩේරිංගු කරලක්. කරකාරයි. පොස් වරකා ඒවා මේ දෙවි. නේද මෙන්න මුං ඇට. සාමික් පොලිස් පැලවෙන්නේ. මුං ඇට පැලවෙන්නේ මේ නේද right ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්න ටික සර් 34 වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද තලගොයා තලගොයා පහ right අපි බලමු මේ ඊළඟ ප්‍රශ්න ටික සැරසිලි සඳහා යොදා නොගන්න ඔන්න නැවතත් රවුම් කරන්න එකක් තියෙනවා
නොගන්නා කියන එක රවුම් කරගන්න නොගන්නා එක මොකක්ද ඇන්තුරියම් සැරසිලි වලට ගන්නවානේ රෝසක් ගන්නවා වද ගන්නනේ වද ගන්න වද වද නොගන්නා එක ඕන අපට 36 ආහාර රසවත් කිරීමට යොදන සත්වමය හා ශාකමය ද්‍රව්‍ය නොවේ ආයතනක් නොවේ කියන්නේ නොවේ රවුම් කරගන්න නොවේ විනාකිරි ශාකමය ආහාරයක් නේද ලුණු ආහාරයකුත් නෙමෙයි ශාකමය ආහාරයකුත් නෙමෙයි දෙහි ශාකමය ආහාරයක් ලුණු තමයි උත්තරේට අපිට ගන්න වෙන්නේ ලුණු 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 පාංශු ජීවියෙකු වන්නේ පසේ ජීවත් වෙන කෙනෙක් පාංශු ජීවියා කියන කොටස විස්තර කරන ලියාපදයක් වේයා 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 පසේ පසේ ප්‍රේම ජීවත් වෙන්නේ පුණා පසේ ජීවත් වෙන්නේ නැහැ බත් කූර පසේ නැහැ පාංශු කියන එක ඔයාලා විස්තර කරන ලියා ගන්න මෙතන පසේ නේද පසේ ජීවත් වෙන කියන එක තර ලියා ගන්න ඊළඟ පහත රූප අතරින් මහා මාර්ය රෝගය බෝ කරන සතා කවුද මදුවා මියා මහා මාර්ය නේද අ මදුරුව බෝ කරන රෝග ටික ඔතන ලියා ගන්න ඔයාලා මෙතන මදුරුව බෝ කරන රෝග ටික ලියා ගන්න ඩෙන්ගු ඩෙන්ගු මැලේරියා ලියා ගන්න මැලේරියාව බරවා බරවා ඔන්න මදුරුවා බෝ කරන රෝග චිකන් ගුන්නිය ඒකත් හර චිකන් ගුන්නිය මහාමාරී රෝග මදුරුවා නෙවෙයි මම වැඩියෙන් කරේ මේ දෙකයි කියලා දුන්නේ බලමු නේද ඔව් මේ සැරසිලි සඳහා මේ බලන්න යොදා ගන්න ඕනේ ඇන්තුරියම් සැරසිලි ඇන්තුරියම් වගාවක් අන්න ඇන්තුරියම් වලින් අන්න රෝස රෝසත් ගන්න පුතේ සැරසිලි සඳහා මේසයක් සැරසිලි කරන්න ලස්සනයි රෝස නේද කැම මේසය සැරසිලි කරන්න ගෙදර සැරසිල්ලක් දාන්න ඔය තියෙන රෝස වලින් සැරසිලි වද නෑ සැරසිලි සඳහා යොදා ගන්නෙ නෑ මේ තියෙන විනාකිරි විනාකිරි පුතේ පොල් ගස ඇසුරෙන් තමයි ගන්නෙ නේද පොල් මලක් කපලා ඒ ගන්න යුෂ වලින් තමයි විනාගිරි හදන්නේ. එතකොට ඒක ශාකමය ආහාරයක්. ශාකමය කියන්නේ සර්ටි සතරෙන් ගෙපස් මේපි. ඔලුණු කියන්නේ ඒක සතුන්ගෙන් ගන්න එකක් නෙවෙයි. මුහුදු වතුර මෙන්න මේ වගේ ලොකු තටාකවලට දානවා. ලොකු තටාකවලට දානවා. ඊට පස්සේ පුතේ මේ ඒ මුහුදු වතුර ටික ටික වාෂ්ප වෙනවනේ අවුවේ සැරට වතුර වාෂ්ප වෙනවා ඒක දැන් ඔයාලා දන්නවනේ නේද රත් වෙනකොට වතුර වාෂ්ප වෙනවා ඒක ඔයාලා පරිසරයෙන් දැනගෙන ඉන්නවනේ දැන් ඉතින් මේ එතකොට වාෂ්ප වුණාට පස්සේ ඉතුරු වෙන්නේ මුහුදු වතුරේ අර මුහුදු වතුරේ තිබෙන ලුණු ටික ඉතුරු වෙනවා වතුර ටික වාෂ්ප වෙනවා ඊට පස්සේ මේ ඒවා කඩලා කඩලා ගන්න පුළුවන් ඉතින් හම්බන් තොටක් තියෙනවා ලුණු ලේවායක් ඔයාලට බලන්න යන්න පුළුවන් ළඟම තියෙන ඔයාලා හම්බන්තොට නේද ඒ එතන ගියාම අපිට බලන්න පුළුවන් එතන විස්තර කරලා දෙනවා කොහොමද හදන්නේ කියලා දෙහි කියන්නේ සත්වමය ශාකමය ආහාරය පුණා පාංශු ජීවියෙක් නෙවෙයි මෙන්න බත් පුරා එයා පාංශු ජීවියෙක් නෙවෙයි නේද වේයනම් පස් ඇතුලේ ඉන්නේ ගුහා හදාගෙනනේ තුඹසක් හදනවනේ තයි දිනියත් එහෙම එක්කනේ මීයාගෙන් හැදෙන්නේ මොකද්ද මහා මාර්ය රයිට් ඊළඟට බලමු අපි ඊළඟ ප්‍රශ්න ටික ගන්න
ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන්නේ ශ්‍රී ලංකාවේ බඹරකන්ද සිදුරු ඔව් බඹරකන්ද දියඇල්ල දියඇල්ල බඹරකන්ද දියඇල්ල බඹරකන්ද දියඇල්ල මොකද්ද බඹරකන්ද දියඇල්ල තමයි උසම දියඇල්ල නේද පිදුරු තලාගල කන්ද කියන්නේ උසම කන්ද පිදුරු තලාගල කන්ද ගාව ලියාගන්න උසම කන්ද කියන්නේ බඹරකන්ද උසම දියඇල්ල වඩාත්ම අවදානම් සහිත රැකියාවක් වන්නේ අවදානම් කියන්නේ පුතේ මේ භයානකයි කියන්නේ පතල් පතල් කර්මාන්ත පතල් වැල පතල් වැල ඒක තමයි පොළොව යට මේ පුතේ පතල් හදන්නේ එතකොට පොළොව යට භයානකයි නේද සමහර කලවෙන්නේ දැති රෝද සහිත උපකරණයකි දැති රෝද සහිත උපකරණයකි ඔලෝසුව ඔලෝසුව ඇතුලේ ගලවලා බලන්න ඔලෝසුව ඔලෝසුව දැති රෝද සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආහාර වර්ගයක් වන්නේ ශක්තිය දෙන පතල 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 ඒ මොකද පුතේ මේ ශක්තිය ගාව ඔයාලා ලියා ගන්න ශක්තිය දෙනකොටම පිටි ශක්තිය දෙන්නේ පිටි පිටි තියෙන්නේ ඕන කාබෝහයිඩ්‍රේට් ඔව් කාබෝහයිඩ්‍රේට් තියෙන්න ඕන නැත්නම් පිටි තියෙන්න ඕන බතල වල තමයි පිටි තියෙන්නේ බතල් හොඳයි ආ ඔ අපි ඒ ටිකේ පින්තූර බලමු ඔව් මේ තියෙන්නේ දේ දුන්නා නිලිබෙක් දකි. ආ මොකද්ද? රන් රන් තැඹිලි කඩන කොල්ලා රන් තැඹිලි කඩන කඩන කොල්ලා නිල් රන් තැඹිලි කඩන කොල්ලා නිල් බෙක් දකි නිල් ඉබ්බෙක් දකි කඩන කොල්ලා රන්තැබිලි කඩන කොල්ලා නිල් ඉබ්බෙක් දකි මම ලියලා තියෙන්නේ රිලි දෙන ඔව් රායන් මේ කතරි දරන්තැබිලි කඩන කොල්ලා ඊවන් ඉක්මනින්ම දකි ආ ඔයකත් හරි මේ රයන්නේ රතු රවුම් කරගන්නේ මුලාකුරු නේද රයන්නේ රතු රතු තයන්නේ තැඹිලි තැඹිලි නේද කයන්නේ කයන්නේ කහ කොයන්නේ බෙක් කොයන්නේ කොයන්නේ කොල රන්තැඹිලි කඩන කොල්ලා නේ බෙද්දකි යන්නේ යන්නේ පුතේ මේ ඉන්දිගෝ කියන පාට ඒක මේ ටිකක් තද නිල් පාටක් වගේ මේ යන්නේ මේ ඉන්දිගෝ ආ කොට දයන්නේ දම් දයන්නේ දම් රන්තැඹිලි කඩන කොල්ලා ඉක්මනින් නිවන් නෑ රන්තැඹිලි කඩන කොල්ලා නිවන් ඉක්මනින් දකියෝ ඒකක් තමයි නිලිබ්බෙක් දකි එතකොට මේ තියෙන ඉන්දිගෝ කියන පාට මේ ඔයාලා දැක්කද ආ මෙන්න මේ මම මේ රවුමක් මේ ලකුණු කරන්නේ
රතු තැඹිලි කඩන කොල්ලා නිල් තිබ්බෙත් දකි. හරි නේද? හොඳයි. ඊළඟ මේ තියෙන පුතේ මේ උසම දියල් ලංකාවේ උසම දියල් බඹර කන්ද දියල්. ඒක තමයි ගොඩාක් උසම. නේද? රයිට් මේ කුෂි කර්මාන්තයේදී එච්චර අවධානමක් නැහැ නේද? පතල් කර්මාන්තේ එහෙම නේ වතුර ගැඹුර නේද? පොළව යට ඉතාම අවධානම් ඉතාම භයානක. මේ තියෙන පොළව යට උමං හදාගෙන යන්නේ. මොකටද යන්නේ? එක්ක මැණික් ගේන්න, එහෙම නැත්නම් මිනි රං ගේන්න නේද? මේ පොළව යට මේ ඔරලෝසුවේ දැතිරෝද තියෙනවා. කරකැවෙන දතිරෝද වලින් ගෑස්ලි පේන්නේ දතිරෝද නැහැ මේ ස්පැනරේත් නැහැ right පුතේ කැරට් වල තියෙන විටමින් ප්‍රෝටීන් කියනවා පස්සු වල නේද මේවා පිෂ්ඨය නැත්තම් ශක්තිය ලබා දෙන ශක්තිය හරි අපි ඊළඟ ප්‍රශ්න ටිකට යමු राज्य लांछने राज्य लांछने सौभाग्य निरूपणे लिया स्वयं पोषित भाव स्वयं पोषित आप उदाहरण स्वयं पोषित स्वयं पोषित समान वरद नहीं स्वयं पोषित भाव फल तबा गरीम सदहा टिंकरण आहार वर्गे मालु नेद मालु मालु टिंकरण वाणी සමන් කියලා එන්නේ නේ බල්බය නොදැල් වෙන්නේ කුමන අවස් නොදැල් වෙන්නේ නොයන්න දෙක මොකද හේතුව දෙවෙනි අවස් උඩට නාලා තියෙන බල්බ වැරරට නේද මෙන්න මෙතන වැරදි මම මේ රවුම් කරන දැන වැරදි ඔ පොඩ්ඩක් ඉන්න සර් තාම ලකුණු දැම්මේ නැද්ද? නෑ නෑ. ඔව් මෙන්න මෙතන මේ වීදුරුවට දාලා තියෙන්නේ. බෑ. එහෙම උනොත් වැරදි. වීදුරුවට නෙමෙයි ඉන්න ඕන පිත්තල කපුවට. නේද? පිත්තල කපුවට තමයි වයර් එක සම්බන්ධ වෙන්නේ. තායි. බලමු ඊළඟ පාසලික. ශ්‍රී ලංකාව යටත් කරගෙන अंतूर बालम ඔව් මයික් මියුට් කරගන්න. ඔව් මේ තියෙන්නේ නේද? සදාකාලික බව සදාකාලික. මාළු කේම් කරනනේ. පිටර කොපුවට සහ ඊයම් මාත්‍රයට සම්බන්ධ කරනවා. මේක කරලා බලන්න ඔයාලා ගෙදරදී. බැටරි ටැබල් එකකින්. ඔව් ආමේ මේ ඊළඟ පස්සේනේ. කහ රතු වලින් තැඹිලි හැදෙන්නේ. කහ සහ कहाँ सहारा तू मिश्र की रीमेल मकाते हैं फैमिली फैमिली इलाक प्रांत से बरानो वाला फैमिली उत्तर वाला थारी ओ कहाँ सहारा तू मिश्र की रीमेल सैदिन वाले फैमिली पाहत दिए थे वीर कोटे का ए ले से नाम कर रहे थे मैं मैंने मैं ए के लिए किया ने मकाते किया लाहन ए धनाग्रे ृणाग्रय याकन मेती ऋणाग्रय मेतन
එන්න අග්‍රය කියලා අග්‍රයක් නැහැ. කාන්දමට ආකර්ෂණය වන දෙයක් නොවේ. ආ මෙතන නොයන්න තියෙන්නේ. ඊයන් කැබල්ල. කැබල්ල. ආකර්ෂණය. උතේ මෙතන ආකර්ෂණය ගාව ගියත් ඊයන් කැබල්ල. ඔව් ආකර්ෂණය වෙනවයි කියන්නේ ඇද ගන්න. මේ ඇදලා ගන්න. ඇද ගන්න. සමහරව ඒ වගේ වචන දුන්නාම දන්නේ නැහැ. ඇලෙනවා ඇලෙනවා ආකර්ෂණය වෙනවා කියන්නේ ඇලෙනවා. ඊයම් කැබැල්ල ඇලෙන්නේ නැහැ. යකඩ හොඳට මතක තියාගන්න කාන්දමක ඇලෙන්නේ යකඩ සහ වානේ වලින් හදපු ඕනෑම දෙයක් නේද ආකර්ෂණය වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ නොවේ කියලා නේ. ඒක රවුම් කරගන්න නොවේ. රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට 51. ශ්‍රී ලංකා සිටීමේ පාට කර ඇති පළාත වන්නේ දකුණු පළාත. දකුණු පළාත. ඔයාලගේ පළාත දකුණු පළාත තමයි. පළාත. දකුණු. ඔනා වල මේ මේ ඊතල ඇඳලා තියන්න. හරි. වයඹ පළාත. ඔපුතේ. මෙදි කිල්. ඔමෙ ළමයි. ඔව්. වයඹ පළාත මේ තියෙන්නේ. උතුරු පළාත මෙන්න මෙතන තියෙනවා. උතුරු පළාත උඩ උඩ හරි. ආරක්ෂාව පිළිබඳ ගැටලුවක්දී දැනුම් දිය යුතු දුරකථන අංකය 11 119. ඔව්. 119. මගේ එක වැරදි 119 නේ මන් දන්නේ නෑනේ. ෂේ. එකක් කරේ. හරි අනේ කොහෙද යන්න බෑ කන්න දෙන්නේ නැහැ නේ මම බැරි දාන්න හරිද හරිද දාගන්න හරිය ඔහොම මේ ශිෂ්‍යත්ව දි කරන්නේ හරි පුතේ එහෙනම් මේ 15ක පොහෝ දිනයකදී මෙතන තියෙන්නේ සඳ දැකිය හැකි ආකාරය තෝරන්න ඔව් 15ක පොහෝ දිනයක ආ මෙතන වල පේනවද ඒක හරි පේනවා නම් මොකද්ද තියෙන්නේ එතන? දැන් මෙතන මේ ස්ථානේ අකුරු ටිකක් තියෙනවද? එතන තියෙනවද අකුරු ටිකක්? නැහැ. ඔව් ඒක තමයි අහන්නේ. එහෙනම් හැමෝම හරි. 54. ඔව් මේ බැඩ්මින්ටන්. බැඩ්මින්ටන් 54 බැඩ්මින්ටන් එකවර පැහැදිලි හොඳට. හරි. 55 කරවිල මල් වල පාට වන්නේ කහ පාට. මෙම කහ පාට වන්නේ වඩු කර්මාන්තය. වඩු කර්මාන්තය. වඩු වාය. ඒක පොල්තෙල් ස්වල්පයක් දැමු. දැන් ආකාරය. දෙක. දෙවෙනි එක. දෙවෙනි රූපය. දෙක තුන හතර පහ. හැමෝ මයික් මියුට් කරගන්න. මෙතන ඉන්නේ ඔය ජලයට පොල්තෙල් සල්පයක් දැම්මු විට පොල්තෙල් පාවෙන මොකද බර අඩු නිසා. බර අඩුයි ජලය බර වැඩි නිසා යකට යනවා. පොල්තෙල් ජලය බර අඩු නිසා උඩ. රථවාහනවල පිටුපස අංක තහඩුවේ පසුබිම් පාටවන්නේ පහ පාට. පාර හරහා මාරු වීමට භාවිතා කරන ඉරිසන්ත කොටස සඳහා නූතනේ කියන්නේ අද නේද? අද තියෙන සුදු කලින් තිබුණේ කහ.
දැන් අද තියෙන සුදු සුදු පාට හරි අවසාන ප්‍රශ්නේ බලමු ඔබේ දෙමාපියන්ගේ කටයුතු වලදී නිවසේදී සහාය විතු मुदल नौकर अनिवार्य देवनी तमाय හරි දැන් එතන ඔයාලට ලකුණු දාන්න පුළුවන් පරිසරයට 30න් 30න් ලකුණු දා ගන්න හරි ගන්න එකතු කරලා බලන්න කොතනද සර් ලකුණු දාගන්නේ යටම දාන්න පරිසරයට යටම උළු පේපරේ මාත වැරදි නම් කීයද එහෙම කියන්න බෑ මම ලකුණු දාන කියලා කිව්වනේ ඒව ලකුණු දාගෙන යන්න ඕනේ නැතුව බෑ තිහෙන් එකතු කළ දාන හරි ගන්න හොඳේ ගණිතය ලකුණු දාන විදිය මම WhatsApp එකට දාන්නම් තේරුණාද ගණිතයේ ලකුණු දාන විදිය මම WhatsApp එකට දාන ඒක අම්මලාට කියන්න ඒක බලලා ගණිතයේ හරි වැරදි වලට ලකුණු දාන්න කියලා හොඳද හරි නැත්නම් ඒක ඔයාලට අමාරු වෙනවා එහෙනම් අපේ පන්තිය අපි අදට නතර කරනවා හැමෝම රචනාව මට එවන්න ඕන හොඳද මම ඒක ලකුණු सर।